පොළොන්නරුව කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකීන් මේ දිනවල දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ඒ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දිගු වේලාවක් පොලිම්වල රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් මේ දිනවල එම ප්‍රදේශයට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය නිසා ජලය සොයා පැමිණෙන අලියතුන් විශාල ප්‍රමාණයක් වනෝද්‍යානය වෙත පැමිණෙනවා. වෙනදාටත් වඩා විශාල සංචාරකීන් පිරිසක් මෙම වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නේ මෙම මනරම් දර්ශනය දැක බලා ගැනීමටයි. සංචාරකින් රැසක් පැමිණියත් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ එක් කවුලුවකින් පමණක් බවයි වාර්තා වන්නේ. අපේ රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය පෙන්වා දිය හැකි. මේ නිසා බලධාරීන්ගේ නිසි අවධානය මේ කෙරෙහි යොමු වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. සංචාරකයන් මේ ඇවිල්ලා බලන්න වටේම ජීවිතයක් එක නෙවෙයි එක කවුන්ටරයයි තියෙන්නේ. මේගොල්ලෝ දැන් ඇවිල්ලා මෙතනට පැය දෙකක් විතර වෙනවා. පැය දෙකක් විතර මේ කාලේ නාස්ති කරගෙන බලන් ඉන්නවා ටිකට් එකක් ගන්න. ඉතින් කොහොමද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ? මේ වගේ පුංචි පුංචි දේවල් නිවැරදි කිරීම මං හිතනවා රාජ්‍ය යාන්ත්‍රණයේ පරම වගකීමක් කියලා මේ මොහොතට අදාළව රට. Too much delay here. It's been waiting like 2 hours just for the ticket. My suggestion for them, just for the next time, to have something online that you can buy the ticket online. It will be much better. So there are a lot of people here waiting for a long time because there is only one counter for the tickets. මේ අතර ත්‍රිකුණාමලයේ පිහිටි කින්නියා උණුවතුරලෙන් ප්‍රදේශයේද පාළුවට ගිය සංචාරක කලාපයක් බවට පත්ව තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන මෙම ප්‍රදේශයට සංචාරකින් ගෙන්වා ගැනීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුවයි. සංචාරකව දන්නේ ඇතර මේ වගේ දැනක් මෙහෙම තියෙනවාද කියලා විතර. රටට සෑහෙන ඩොලර් ගේන්න පුළුවන් හොඳම දියක්. කියන්නේ ඇතර කියන්නේ බාධක ගන්නලා පොඩක් දේව කරලා තිබුණා විදේශකෙන්ගේ ලැබිනීම මීට වැඩිය වෙයි ඉතින්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.